අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න ආවේ අපේ නීතිඥ මණ්ඩලයත් එක්ක ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහත්මයාත් ඒ වගේම අපේ රංජන් ජයලාල් සහෝදරයාත් මමත් සම්බන්ධ කරගෙන මේ දවස්වල තිලිනිගේ ඩිපොසිට් ලයිස්තුවේ අපි ඉන්නවා කියලා සමාජ මාධ්‍යවල ප්‍රචාර පළ කරනවා. ඒ නිසා අපි කියන්න ඕනේ රාජපක්ෂ වලව්වල අසූචි බුදින අර සමාජ මාධ්‍යවල කුලියට ලියන්නන්ට අඩුම ගණන් ඉගෙන ගනිලා මොකක් හරි ලියනකොට ඒකේ සත්‍ය තොරතුරු තියෙනවා කියලා තහවුරු කරන්න. මේන් අභියෝගේ. අපි දැන් උඹලට අභියෝග කරනවා. දැන් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන පොලිස්පතිතුමාට අපි කියනවා. ඔබතුමා යටතේ තියෙන මෙන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි දාලා තියෙනවා. දැන් වහාම පරීක්ෂා කරලා අපේ නම් තියෙනවා නම් නම් විතරක් නෙමෙයි දාපු සල්ලිත් එක්ක ඉදිරිපත් කරන්න. නිසා මේ වෙන කිසිවක් නෙමෙයි. අපේ රටේ කළු සල්ලි තමයි මේ තිලිනිලා ළඟ මේ කැරකෙන්නේ. ජානකිලා ළඟ මේ කැරකෙන්නේ. නිසා මේ ව්‍යාපාරය කියන්නේ නිකම්ම හැදිච්ච එකක් නෙමෙයි. මේ රාජපක්ෂලත් එක්ක ගනුදෙනු කරපො, මේ ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරපො, මේ ළඟ ඉන්න කළු සල්ලි, රටට බදුණු ගෙවපු සල්ලි ආයෝජනය කරපු මිනිස්සුන්ගේ ලයිස්තුවක් ගැන මේ කියන්නේ. නිසා දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීමක් තියෙනවා. මොකද්ද? රටේ බදු ආදායම අඩුයි. මේන් බදු ගෑවන්නේ නැති මිනිස්සු හොරට සල්ලි දීලා තියෙනවා තිලිනිලාට. දැන් හොයන්න සල්ලි දීපු වැඩි. ඒ වගේම අපි අහනවා මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පොලිසියට අපි කියනවා තිලිනිට මේ ගනුදෙනුව කරගෙන යද්දී බිස්නස් එක කරගෙන යද්දී කවුද ප්‍රභූ ආරක්ෂාව දුන්නේ? අරලියගහ මන්දිරේ තියෙන්න ඕනේ ප්‍රභූ ආරක්ෂාව. අරලියගහ මන්දිරේ ජන අගමැතිට හම්බෙන්න තිබිච්ච ප්‍රභූ ආරක්ෂාවෙන් කොහොමද මේ ජාවාරම් කාර්යයකට ආරක්ෂාව දුන්නේ? අන්න දැන් හොයන්න. එතකොට මේ වගේ අගමුල් පේරෙනවා. මේ තියෙන වෙන කිසිවක් නෙමෙයි. මේ රනිල් රාජපක්ෂලාට මේ රටේ වංචා දෝෂන පිළිබඳ තියෙන ප්‍රබලම චෝදනා තියෙන මේ අයට. මේ අය සුද්ධ කරන්න මේ කුලියට කහින කුලියට ලියන රාජපක්ෂලාගේ අසූචි බුදිනුන් හැමදාම මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරලා අපේ ව්‍යාපාරවලට, අපේ දේශපාලන පක්ෂවලට, අපේ චරිතවලට හානි කරන්න හැදුවා. ඒ නිසා අපි ඒගොල්ලන්ට කියනවා උඹලට ඒවා කරන්න බොහොම කල්යයි. උඹලට ඒවා කරන්න බැරි වෙයි. ඇයි? එහෙම කරන්න ඕන නම් අපි මෙතන ඉන්නේ නැහැ. එහෙම කරන්න ඕන නම් අපි මේ ව්‍යාපාරවල වැඩ කරන්නේ නැහැ. එනිසා දැන් මේ කළු සල්ලි කාර්යෝ කවුද කියලාත් හෙලි කරා නම් රටට පුළුවන් අන්නේ කළු සල්ලි ටිකත් අය කරගන්න මේ සල්ලි දාපු අයත් හොයා ගන්න පුළුවන්. එනිසා මේක හොයන් යනකොට දැන් අන්න තිලිනි හිරගෙදර ඉඳන් කට උත්තර දෙනවා ජානකේ සිරිවර්ධන තමයි මේකට උදව් කරේ. මෙයාට තමයි වැඩිපුර සල්ලි දැම්මේ. කොහෙද? ක්‍රිස් ගනුදෙනුවට සම්බන්ධ නාමල් රාජපක්ෂගේ හිතවතිය මේ. එනිසා දැන් එයත් එක්ක තමයි මේ ගනුදෙනුව දිගට ගිහිල්ලා තියෙන්නේ. ඒතර නාමල් රාජපක්ෂ මේක පිටිපස්සේ ඉන්නවා. අර මහින්ද රාජපක්ෂලා හැමදාම යන අභයාරාමේ පන්සලේ ලොකු හාමුදුරන්ගේ ජීප් එක අරන් ගිහිල්ලත් කෝටි 3ක් දීලා නැතුව අවුරුදු 3ක් තිස්සේ පැමිණිලි දාන්න නැතුව ඉඳලා ඊයේ පෙරේද තමයි පැමිණිලි දාලා තියෙන්නේ. ඇයි? මේක පිටිපස්සේ දේශපාලඥයෝ ඉන්න, මේ ප්‍රභූවරු ඉන්න, රාජපක්ෂ පවුල ඉන්න. ඒසාව අපි කියන්න ඕනේ ඒ රාජපක්ෂ වෙනුවෙන් කොළියට ලියනවුන්ට දැන් අන්න තියෙන අභියෝගයක්. අපි කියනවා CID එකට මේ රටේ රාජපක්ෂලා ගැන, මේ රටේ ගෝඨාභය ගැන මොනවා හරි Facebook වල දැම්මනම් එක රැයෙන් ගිහිල්ලා අනුරාධපුරයට ගිහිල්ලා හොයන් ආවා අපි දන්නවා. දැන් මෙන්න ඔයගොල්ලන්ට තියෙනවා. අපි ලින්ක් එක දීලා තියෙනවා දාපෝ. මෙයා ප්‍රචාරය කරපුවාගේ විස්තර දීලා තියෙනවා. දැන් හොයලා අහන්න මොකද ඒගොල්ලෝ දන්නවා ඇතිනේ සල්ලි දාපු අය. මේ රටට අපරාධනේ අහිමි වෙන්නේ මේ ධනය. එනිසා ඒ සල්ලි දාපු අය හොයන් ඇවිල්ලා දැන් දඬුවම් දෙන්න. ඒ නිසා වහාම මේ කළු සල්ලි තැම්පත් කරපු අය හෙළිදරව් කරන්න. මේ ජාවාරමට සම්බන්ධ වෙච්ච කාන්තාවන්ට ප්‍රභූ ආරක්ෂාව දීපු කවුද කියලා හෙළිදරව් කරන්න. මේ ජාවාරම් පිටිපස්සේ ඉන්න මේ සල්ලි දාපු තැන් ටික දැන් හෙළිදරව් කරන්න. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වහාම මේ කළු සල්ලි මේ රටේ සල්ලි මෙවැනි කිසිදු වගකීමක් නැති තැන්වල දාලා බදු ගෙවන එක වෙනුවට වැඩියෙන් හම්බ කරන්න ගිය කවුද කියලා හොයාගන්න. ඒතර වැඩිපුර බදු ආදායම් හොයන්න පුළුවන්. ඒස අපි මේ අපිට මඩ ගහන මිනිස්සුන්ට කියන්න ඕන අපිට උගන්වපු ගුරුවරු හොඳට ඉගැන්නුවා. අපිට හරි වැරද්ද තේරුම් ගන්න කියලා දුන්නා. එනිසා බැංකුවක සල්ලි දාලා පොලි ගන්න එක වෙනුවට වැඩිපුර සල්ලි හොයන්න ගිය හොරට සල්ලි හොයපු මිනිස්සු තමයි. එනිසා මොලේ කලඳක් තියෙන එකේ කාපහු මේ වගේ වැඩ කරන්නේ නේ. අපි දන්නවා අපේ ඉතිහාසෙ දා. මේ වගේම ජාවාරම්කාරයෝ හිටියා. මේ හයි එන්ඩ් ෆ්‍රෝඩ් එකක්. මේක අර සාමාන්‍ය කම්කරුවෙකුගේ විශ්‍රාමකයේ සේවකයෙකුගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ කළු සල්ලි හොයපු ජාවාරම්කාර පැලැන්තියක් එක්ක ගනුදෙනු සිද්ධ වෙච්ච එකක්. එනිසා මේක ඇතුළට අපේ නම් එකතු කරන්නේ ඇයි? ඒගොල්ලෝ බලනවා ඒගොල්ලෝ හොරු නිසා මේ අපිවත් හොරු කියලා කියන්න හදනවා. මේ අපිත් එහෙමයි වගේ කියලා කියන්න හදනවා. මේ අපේ ඇඟෙත් මඩ ටිකක් ගන්න හදනවා. මහත්තයෝ ඕගොල්ලොන්ට මේ බාල මඩ වලින් අපේ දේශපාලන ගමන් නවත්තන්න බෑ. අපේ කටයුතු නවත්තන්න බෑ. ඒ නිසා ඕගොල්ලන්ට නඩු තියෙන්නේ. ඕගොල්ලන්ට පැමිණිල්ල තියෙන්නේ. ඕගොල්ලන්ට චෝදනා තියෙන්නේ. ඕගොල්ලෝ හොරු කියලා රටම දන්නවා. ඒක පැමිණිල්ලක් තියෙනවා අපේ පොලිසියට. ඒක චෝදනාවක් තියෙනවා අපිට පොලිසියක. එක තැනක තියෙනවා අපිට විරුද්ධව පැමිණිල්ලක් චෝදනාවක් දාලා නැහැ. ඕගොල්ලෝ උත්සාහ කරනවා මේ ජනමනස ඉදිරියේ අපිව එහෙම හදන්න. ඒ නිසා අපි අභියෝග කරනවා දැන් රටේ නීතියට, පොලිසියට වහාම පරීක්ෂණ පවත්වන්න. මේ දූෂිත ගනුදෙනුව පිටිපස්සේ හිටපු පුද්ගලයන් හෙළිදරව් කරන්න. ඒ වගේම දේශපාලන ප්‍රභූ ආරක්ෂා ලැබිච්ච හෙළිදරව් කරන්න. ඒ වගේම මේ කළු සල්ලි රටට අය කරගන්න වැඩ කරන්න. එතකොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට තව වැඩිපුර බදු හම්බ වෙනවා. නිසා වහාම මේ පරීක්ෂණයට සාධාරණීකරණය කරන්න කියන ඉල්ලීම කරන්න තමයි අද අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආවේ. මේ සමාජ මාධ්‍යවල බොරු පතර මිනිස්සුන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න කියන කාරණේ කියන්නයි අපි ආවේ. ඔබතුමා අඳුරන්නේ නැද්ද? ඔබතුමාගේ පොතක් තියෙනවා කියලා කියනවා. ඇත්ත. අපි දේශපාලන ව්‍යාපාරයක්. මේ දේශපාලන ව්‍යාපාරයේ හැටියට අපි විවිධ වැඩ කරනවා. ඒතර මේ තිලිනිගේ සහකරුවා කියන මේ සැකකාරියගේ පාර්ට්නර් කියන කෙනෙක් පහුගිය 27 වෙනිදා ගලදාරි හෝටලේ ලෝක සංචාරක දිනය වෙනුවෙන් අපි පවත්වපු සමුළුවක් සඳහා සහභාගී වුණා. ඉතින් අපි සාමාන්‍ය සමුළු වලට ආරාධනා කරනවා, ඒ වගේම විවෘත ආරාධනා කරනවා සංචාරක ව්‍යාපාරයේ වැඩපිළිවෙල සකස් කිරීම දා වෙච්ච සමුළුවට. ඔය ෆොටෝ එක තියෙන්නේ ඒ සමුළුවට ආපු මේ පුද්ගලයාත් ඒ සමුළුවට සහභාගී වෙලා තිබුණා. සහභාගීලා මගෙන් නැගිටලා ගියා. යන්න යනකොට ෆොටෝ එකකුත් ගහගෙන ගියා. ඉතින් අපි සාමාන්‍ය අපේ වැඩවලට සහභාගී වෙන අයත් එක්ක ෆොටෝ එකක් ගහන්නේ මේ. ඒ අයත් එක්ක අපි ෆොටෝ ගහන්නේ ඒ අයත් එක්ක ගනුදෙනු තියෙන නිසා නෙමෙයි. මිනිස්සු ෆොටෝ එකක් ගහනවා කියවම අපි ෆොටෝ එකක් ගහනවා. ඒක දේශපාලනය කරන අපිට සාමාන්‍ය දෙයක්. ඒ නිසා ඒ ෆොටෝ ගැහුවා කියලා ඒ අයත් එක්ක දේශපාලන ගනුදෙනුවක් හෝ මූල්‍ය ගනුදෙනුවක් හෝ කිසිදු ගනුදෙනුවක් අපි කරලා නැහැ. ඒ කියන්නේ මේ ඊට පස්සේ ෆොටෝ එකට ඉඳ හිතන්න වෙනවා. මේ යන විදියට ෆොටෝ එකට එන්න හිතන්න වෙයි. හැබැයි අපි ෆොටෝ වලට ඉන්නේ සාමාන්‍ය මිනිස්සු හැටියට, සාමාන්‍ය මිනිස්සුත් එක්ක බොහොම සුහදව මිනිස්සුත් එක්ක අපේ ඒ සුහදකම ගනුදෙනුව පවත්වා යන්න. ඒ නිසා සංවිධානාත්මකව වෙනත් උමනාවලින් ඇවිල්ලා ෆොටෝ ගහන්න හදනවා නම් ඒක ගැන හිතන්න වෙනවා.